සම්මා සම්බුදු සරණයිස දැතුනී අත්හරිය බොහෝදේ නිසා හිතතුප පිරුණු බොහෝ දෙනා සිටිනා බවත් එය තෘෂ්ණාව සිද තමා මරු නොපෙන උතු වූ නිවණින් සැසෙන්නට මහෝපකාරී වන බවත් සම්බුදු දහම අපට පෙන්වාදෙනවා දැනි ඔබම ්‍රණය කිරීම බලාපපුරොත් වන ්‍රමදශනාවත් උතුම් වූ නිබණින් සැනසෙන්නට ඔබ හට කුසලා නි සංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින්. ඔබ අප කරෙහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනයේ මේ පෑරණිය විත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ්‍යයා රූපවාහිනී මදිියයට වැඩම කළ හම්බන්තට උඩ මලල වෙහර කළ ආරණ සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූච්ච පාද දියගම ඉන්දාලෝක ගෞරගනය ස්වාමින් වහන්සේ. අපි පළමුුවෙන් සාධනාදදී නමස්කාරපූරකව පිළිගනිමෝ. සාධූ සාතෝ සාතෝ. මෙමධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබානවා බෙල්ලන්තරපාර නැදිමාල දෙහිවල පදිංචි එස් ධනවති සිල්දවා මහත්මිය. සමන්තා චක්කවාලේසු වතරගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමුක්කදන් දම්මස් සවනකාලු අයං බදන්තා දම්මස් සවනකාලු අයං බදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා නමෝතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු, සම්මාසම්බුද්ධස්ස නොමේ දෙෙසා උබෝපුත්තා මධ්දිදේවන දෙස්සයා සබ්බ්ඥුතන් පියංමහිියන් තස්මාපිය අදාසහංති පින්වන්නේ භාගෙව තරිහත් ස සමධිපදෝත්තම බුදුරජාණන් වහන්සේ විසින් මුළුමත්තුන් ලෝකයම නිවා සනසාලනුවස් දේශනාකොට වදාල ශ්‍රී සන්ධරමේ සූත්‍ර පිටකේ කුද්ධකනිකායි චරියාපිටක පාලියලා සඳහන් වන වෙස්සන්තර චරිියාවට අදාළ ගාතාරත්නයක් මාත්‍රෘකා කරගත්හේ භාග්‍යෝතුන් වහන්සේ ලෝතුරා බුදු පවට පත්වෙලා වර්ෂයක් පිරණ සමේ. තමන් වහන්සේගේ පියතුමා වන සුදවුන් මහාරචතුමාගේ ආරාධනාවෙන් කාලුදායි මහරහතන් වහන්සේ විසින්. මග විස්තර වරණනා කරන අවස්ථාවේ මැදින්පුන් පොහෝ දවස්සේදී ඥාති සංග්‍රහය සඳහා ගමන් ආරම්භ කළ. එසේ ගමන මාස දෙකක් තිශ්්‍ය ගමන්කොට වෙසක් පුන් පොහෝ දවසෙයි කිඹුල්වතට සැපත්වන්නේ. ඒ සෑමදිනකම භාග්‍යතුන් වහන්සේ විසිදහසක් මහරහතන් වහන්සේල පිරිවරාගෙන දවස්සකට යොදුනක් පාගමනින් වැඩම කරනවා බුදුරජාණන් වහන්සේලට මේ රහතන් වහන්සේලාට එරදි බලතියනවා උන්වහන්සේලාට එකක්ෂනයකින් රක්ම ලෝකෙටුනත් වඩින්න පුළුවන්. ඒ ම හැකියාවක් තියද්දිත් ඇයි බුදුරජාණන් වහන්සේලා පාගමනින් වැඩම කරන්නේ. එලෝකවන්සී ජනතාව කෙරෙහි මහාකරුණාවෙනු එෙසේ වැඩම කරන්නේ. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සල විසිදහසක් පිරිවරාගෙන පේලියට මේ පාරවල්දිගේ වඩිද්ද මොනතරං ශාන්ත දර්ශනයක්ද මැවෙන්නේ ඒ දර්ශනය දකින්න නොයෙක් නොයෙක් ගම්නියම් ගම්වල සැදැහැඇති ජනතාවගේම මිසුදුරු ජනතාවවා රැස්වෙනෝ ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්ශරය බලන්නයි. එසේ ආශ්චරය දැකීමෙන් හිත සුව පත්වෙනෝ. සමාට භාග්‍යතුන්නස දකින්න යන්න බැරිතරං අසනීප ගානීඉන්න එපවා එක්තැන් වෙලා ඉන්න එප පාරටැවිල්ලා බදුජාණන් වහසට වැැඳලා යමක් පූච කරගෙන. ලොවී ලෝතුරා සැපලබනවා. එනිසා බුදුරජාණන් වහන්සේලා මේ පාගමනින් වඩිනවා. එවගේ මහා අමණ්ඩලචාරිකා අන්තෝ මණ්ඩලචාරිකා මධ්‍ය මණ්ඩල චාරිකා වශයෙන් චාරිකා ක්‍රමතුනකින් බුදුරජාණන් වහන්සේ සෑම වර්ශ්‍යයකම මාසහයක් මාසනමයක් මාසතුනක් ඔවිදියට චාරිකාය වඩි අතර ඥාති සමෝයාට සංග්‍රහකිරීමටයි මේ ගමන පටන්ගත්තේ. සෑම දිනකම කාලුදායි මහරහතන් වහන්සේ අහසින් රජමාලි ගාටටම කරලා බුදුරජාණන් වහන්සේ අද මෙතෙක් දුර වැඩම කළා ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය අත්භූත කරුණු මේවාය මෙවැනි ගුණ සමන්නාගතය කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ රඥාතින් හමුවේ ප්‍රකාශ කරනු එසේ බුදුරජාණන් වහන්සේ වැඩම කරපු දින හැටේදිම මේ රහතන් වහන්සේ රජමැදුරට වැඩම කල්ලා දහවල්ධනය වලඳලා සුවඳ පැණින් දෝවනය කරව පාත්‍රේ හැල්ලාලේ බස්සමග ඉතා ප්‍රනීත භෝචනයරජතුමා විසින් පූජා කරනව භාග්‍යවුතුන් වහන්සේටම පූජා කරන්නට එදානපාත්‍රය හාසිං රැගණෙන බව එ බදුරජාණන්හසට පිළිගන්නන හැටිත් එරදි බලයෙන් සුදෝන් රජුතුමාට පෙනෙන්න සලස්සනෝ. ඒ විදියට බුදුරජාණන් වහන්සේ නොදැකම එක් ඉඹුල්වත්පුර ඥාති සමූහයා ශ්‍රද්ධාවේ පිහිටල තිබුණා. එනිසාම කුලයන් පහදවන්න නතරින් මේ කාලුදායි මහරහතන් වහන්සේ අග්‍රභාවයට පත්වනා දින හැටකට පස්සු වෙසඟ පුන් පොහෝ දිනේ බුදුරජාණන් වහන්සේ එසේ වැඩම කර නවස්ථාවේ කුඩා ළමයි භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා වගේ වන්දනා කළා. නමුත් වැඩි හිටියෝ වන්දනා කරන්නවෙනෑ. කද තමන්ට වඩා වයිසිං අඩු කෙනෙක් තරුණක් මේ කුමාරේක් වශයෙන් හිටපු කෙනෙක්ඒ නිසා වඳන්න බෑ කිය අදහසක හිටියා. එසල් ලමයි වදිනකට පස්සට වෙලා හිටිය මේ බව බුදුරජාණන්නාසිතුටවා. සාක්‍යන්ගේ මාන මරදනය සඳහා වාාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අහසට පැනනැගලා අහසේ සක්කොල කෙළවර දක්වා රුවන් සක්මන මවලා ඒරුවන් සක්මනේ තමන් වහන්සේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණක් කළ හැකි යමහා මහා පෙළහර දැක්වා. එගැන් එක පැහැර එකම හොත්දෙම ගිනිිකඳකු ජලකඳකු තමන් වහන්සේගේ සරීරයෙන් විහිදුුවන්න පුළුවන් එසේ විහිඳුවන්නට එකක්ෂණය පුළුවන්කමක් නෑ කිසිම ශ්‍රාවකයකුට පසේ බුදුරජාණන් වහන්සේ නමකට ඒ තරම් ව වේගයෙන් සමාපත්තියෙන් සමාපත්තියට මාරුවීමේ හැකියාවක් ලෝතුරා බුදුරජාණන් වහන්සට පමණයි තියෙන් වහන්සේ ආපෝකසන සමාපත්තිට සම්වධමිනුයි ජලය විහිතුවන්නේ තේජෝකසින සමාපත්තිර සමවදිමනුයි ගිනි පිට කරන්නේ ඒ දෙකම එක පැහැර පිටවෙන තරම් වේගවේගයෙන් තතාගතයන්හන්සේ පිට කරනවා ඇසකින් ජලකඳක් තව අනිත් ඇැසිං ගිනි කඳක් ඒ ඇසින් නැවත ජලකඳක් අනිත් තැසිං ගිනි කඳක් එක කනකින් ජලකඳක් අනික් කනෙන් ගිනි කඳක් රෝම කූපයකින් ජලකඳක් රෝමේකින් ගිනිකඳක් ඔය විදිහයට මුළු සරීරයම ජලකඳ සහ ගිනිකඳ මාරුවෙන් මාරුවට නැවත නැවතත් නික්මුණ එක විටක සිසිල් වනෝ එක විට කාලෝකමත් වෙනවා එසේම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වැනිම බුදුරුවක් මැව්වා එරුවන් සක්මනේ තමන් වහන්සේ වැඩසිටිද්ධ බුදුරුව සක්මන් කරනවා බුදුරුවෝ වැඩසිටිද්දි තමන් වහන්සේ තමන්සේ ප්‍රශ්නහද්දී බදුරුව පිළිතුරු දෙෙනවා. නිර්මිත බුදුරුව ප්‍රශ්ණහදී තමන් වහන්සේ පිළිතුරු දෙනවා. මේ මොතේ ගිචකුළු පරවත ප්‍රාන්තයේ වැඩසිටපු ශාරිපුත්ත මහරහතන් වහන්සට. මේ බව දකින ලැබුණා උන්වහන්සේ බොහෝම සාතුරට පත්ව වනා මේ ආශ ශර්ය දැකලා. ශිෂ්‍ය පන්සීයක් රහතන් වහසල සමග ආසිං වැඩම කලා. වරක් බුදුරජාණන් වහසනමක් වැඩ සිටිය දැන් දෙනමක් වැඩ සිටිය දැන් අහසින්තවත් පන්සිය නමක් වඩිනවා කෙන මේ පිරිස සාධකාර දුන්නා ඒරුවන් සක්මන මතම වැඩසිට භාග්‍යතුන් වහසට වන්දනා කරලා ස්වාමිනි භාග්‍යතුහා ශාශ්‍යර්ය අත්බූතයි තතාගතයන් වහන්සගේ මේ මහානු භාව සම්පන්න බව ස්වාමිනි මෙවැනි තච්චකට පත්වවෙන්න භාග්‍යතුන් වහස කෙසේ නම් ප්‍රාර්ථනා කලාද එසේ පාරමිතාපිරුවාද අපට දේශනා කරන මැනවී. එසේ මෙවැනි තවත් බුදුරජාණන් වහන්සේලා අපේ භාග්‍යවතුන් වහසට මොන ගැසුනානං. ඒ බුදුරජාණන් වහන්සල ගැනත් අපට දේශනා කරන මැනවී. කියන මේ ආරාධනාව පරිදිම බුදුරජාණන් වහන්සේ විසි බෝසත් අවදිේ නියත විවරණ ශ්‍රී ලැබූ තැන පටන්. සම්මකව විෂි හතරක් වු සූවිසි බුදුරජාණන් වහන්සලා ගැන. විස්තර ඇතුව ඒ බුදුරජාණන් වහන්සලගේ ආවිශ්්‍යකාලය මව්පියන්ගෙනම් බෝධිය නම ආදී විස්තර සහිතව ශ්‍රාවක සන්නිපාතය එසිියල්ල සහිතවම දේශනා කළා බුද්ධවංශ පාලි යේ දේශනා කළෙත් කිවොල්ුවත් පුරේ රුවන් සක්මනේ වැඩයිඳගෙනමයි. අනතුරව තමන් වහන්සේ ජීවිත පරිත්‍යාගෙන් පාරමිතා පිරු ආත්මභාව තියක් පිළිබඳව. දේශනා කරනවා ඒ චරියාපිටක පාලියයි අදාාව මාතෘකාගරගත්ෙත් ඒ චරියාපිටක පාලියේ සඳහන් එක ගාථ රත්නයක් ඒවගේ භාග්‍යතුන්න්නසෙන් මත්තුූ මීළගාන්තක්කල් පෙලොව පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැනත් අනාගතවංශ දේශනාවත් සිද්ධ කරලා අමාවැසි වස්ස වලා නැවත බුද්ධාසන මත වැඩහිටිය ම සුදුවන් පිරයුතුම මතක්කළ ස්වාමීනිි කුඩාම වයිසේ කාලදි දේවල තවසාගේ හිසේ බවහන්සේගේ සිංගිති සිරිපතුල් වදිනෝදැකළ මංවන්දනා කළා. ඊරත් පස්සේ දඹගස්සෙවනේ ඔබවහන්සේට සෙවන වැටලතිය ඔබහන්සේ භාවනා කරන දැකළ. දමගස්සේවන ලොබහන්ස අත් නොහැර තිබෙනෝ දැක්කළලා ඒ ප්‍රාතිහාරි දෙැකළ මඟදත් දෙවනි මතාවටත් පැන්දා. ද මේ ෝක දෙවවිමිනිස්ුන්නිසිංන් කිසිද දැක්ක නොතිබුණන ආශර්යවත් ප්‍රාතිහාරයක් දැකලා මං ඔබවහන්සට තුංගනි වතාට වඳිනවාගල හ වන්දනා කලා පියතුමාගේ වැඳුම ලැබුණ සියලු කිින්ඹුල්වත්පුර වැසිී ඥාතීන් වැඳ වැටනාා. ඥාතින් දමනෙවුුණා. ඒ මොහොති මේ ඥාතීන්ට සංග්‍රා පිණ සහසින් වැසි ඇදැහැලුුණා. ඒ වැසි පොකුරු වැසි නම් වෙනවා වැසි. ප්‍රදී ධහරාමෙන් නැදැහැලෙනනවා තෙමෙන කැමතිඇයි තෙමෙනවා නොතෙම වුණු කැමතිඇයි තෙමෙන්නේ නැහැ. ඒ වර්ෂාවෙන් සංග්‍රහ ලැබුණු භාව ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන්නා සිදරිය මතක්කළ ස්වාමෙණි භාග්‍යතුන් වහන්සගේ ඥාතීන්ට වැස්සෙන් පවා සංග්‍රහ ලැබුණා. මහණනිි මගේ ඥාතීන්ට වැස්සෙන් සංග්‍රහ ලැබුණේ අද පමණක්නෙවෙයි අතීතයේ දිත් මගේ ඥාතීන්ට සංග්‍රහ ලැබනාගල නිහඬව සිටිය. එක බුදුරජාණන් වහසේ සිරිතා. ආරාධනාවකින් තොරව ජාතක දේශනා පවත්වන්නේ. ඒ අනුව ස්වාමන් නාසනමක් භාග්‍යතුන් වහසට වන්දනා කරගෙන ආරාධනා ගරස්වාමීනිි. අද ඥාතීන්ට ලැබුණු වැස්ස අපි දුටුවා. අතීතයේ ඥාතීන ලැබුණු වැස්ස අපි දැක්කනෑ. ඒ පිළිබඳව අපට දේශනා කරන සේක්වා කෙලා ආරාධනා කලා. ඒ ආරාධනා පරදි පින්වත්න ගාතා දහසකින් පැති මණ්ඩිත ජාතකපාලිය සඳහන් වන වෙස්සන්තර ජාතකයේ දා බුදුරජාණන් වහන්සේ දේශනා කලා විස්තර ඇතු. අද අපේ සූදානම ඒ වෙස්සන්තර ජාතකය ඔබට කියා දෙනන වෙයි උග දෙකට කාල වෙලා මදි. ඉතාම කෙටියෙන් සඳහන් කරල තියෙන චරියාපිටක පාලිට අනුවයි අදපි කතා කරන්න. මේ චරියාාවෙනම් වෙස්සන්තර චරිියාව. මේ චරියා තිහේම ලක්ෂණය තමයි ජීවිත පරිත්‍යාගෙන් භාග්‍යතුන් වහන්සේ පාරමි සම්පූරණ කළා. දීපංකර පාදමූලේදී අෂ්ට ධර්ම සමන්නාගතව පුරු ශාතභාව ලබල ප්‍රෝෘෂාව ලබල ත්‍රහේතුක ප්‍රතිසන්ධිය ලබල ඒ පැවිද්දේ ප්‍රතිඵල ලබල ධ්‍යාන අභිඥාවපදවාගෙන එසේ අධිකත් කැත්තක් ලෝතුරා බුදුබව පිණිස හිතේ ඇතිකරගෙන. භාග්‍යවතුන් වහස නමකුත් මුණ ගැහිලා. ජීවිත පරිත්‍යයාගෙන් වැතිරසිටිනම හොතේ තමන් වහන්සේට පළවෙ නිමනීඇතිවරණය ලැබුණා. ඒ මෙයින් සාරාසාංගි කල්ප ලක්ෂයකට පසු ගෞතම නමින් ලෝතුරා බුදු බවට පත්වෙනවා කියෙන විවරණයයි. එවැනි විවරණ විසි හතරක් ලැබුණනා. එතනින් පසෝ භාග්‍ය තුන්හන්සේ බෝසත්තවදී දෙව්ලොෝ වැඩන්න සමයකයි මේ ආරාධනා උන්වහන්සට ලැබෙන්නේ එසේ ලැබෙන්න්නේ පෙරආත්මභාවයක සක් දෙව රයුතුමාගේ අගමිහෙසිය බවට පත්වෙලා හිටපු දැන් ජයතුරාණුවර සංජය කියන රජතුමාගේ භාර්යා බාට පත්වෙලයින පූසති දේවයට වෙච්ච පොරොන්දුවක් එතුමගේ ප්‍රාර්ථනාවක් නැතේ නොකියා දන් දෙෙන පුතෙක් ලැබේවා කියනක එතුමගේ ප්‍රාර්ථනාව ඉටු කරනු සඳහා සක්දව රයුතුමා මේ බෝසතාාණන් වහන්සේට දෙව්ලොවද ආරාධනා කළා. එආරාධනා බාරගෙන දෙවලවෙෙන් චුතවෙලා පූසති දේවියගේ මවකුස්ස පිළිසිඳ ගත්තා. එතැන් පටන් මේ දේවයට දන් දෙන්නම හිතනවා. දුගීමගේ ආචකයන්ට නිතර දන් දෙනෝ. ඇයි දන්දීමේ ශ්‍රේෂ් අදහ ඇති මතු ලෝතුරා බුදුබවපතන බෝසත් කුමාරෙක්. මවකුස පහළ වුුණ ඒවගේ දේවල් පින්වත්නි සාමාන්‍යෙන් අද වුනත්වෙන්න පුළුවන්. පුුණ්‍යවන්ද දරුවත් තව මවකුස පිලිස්සන ගත්තොත් එවැනි අම්මාවරුන්ට පුුණ්‍යවන්ත චේතනාමයි පහළවෙන් දන් දෙන්න සිතනව දර මස්ශ්‍රවනය කරන්න හිතෙනවා තිවනි දේවල් පහළ වෙනවා. ත බෝසතාණන් වහන්සකි පුුණ්‍ය මහිමේනි සහි මේ මවට දන් දෙන්නම හිතනේ. එසේ දසමස් සැවෑමෙන් වෙළඳ වීතිය පැදකුණු කරන වෙලාවක වීති මත් දෙපාර මැදම කර්මජවාතය සැලුණා වටතිර ඇද්දා කුමාරයා බිහිෙ වුණා බීවෙච්ච මොහොතේම අම්මගේ මුහුණ බල්ල ඉල්ලුවේ අම්මේ දන් දෙන්න යමක් නැද්ද කියලා එවෙලා මේ පූසති දේවවි බොහෝම සත්තුට වුණ දන් දෙන්න කැම තිපුතෙක් පැතුවා පුතේ හිතේ හැතිර දන් දෙන්න පුළුවන් තැනකයි උබෙපතුනේ කියලා දහස්සීන් බැඳිපියල්ලක් අතේ තැබවා ඒ මෝතෙම කිරිමාවකට දන්දුන්නා බෝස්ධාණන් වහන්සේ අවස්ථා තුනකදී උපන් මොහොතෙම කතා කරල තියෙනවා. එක අවස්ථාවක් මහෝෂද පණ්ඩිත ජාතකේති උපන් මොහොතෙම සක්ධ රයිතුම සඳුන් ගෙටයක් අතේ තබල ගිය මේ මොකදද කියලාම් මැහුවටබස්සේ මේක මහෝෂදයක් බවයි මේ කුඩා කුමාරය මතක් කලේ නිසාම නමේ දුනා මහෝෂද කුමාරයා කියලා මෙ දෙවනි අවස්ථාව මෙතන්දිත් වෙස්ස වීතිය මැද ඉපදුනු නිසා වෙස්සන්තර නම් වුණ එළඳ වීති මැද ඉපදනු නිසා තුන්ගෙන අවස්ථාව අන්තිමාත් භාවේදී ලුම්බිනිසාලෝදධ්‍යානයේදී මහමායා මවබිසවගේ මෞකුසෙන් නික්මිච්ච වෙලාවෙ අරිියත් බ්‍රහ්මරාජය රන්දලින් පිළිගත්තා සතරවරන් දෙවිරජදරුවූ අඳුන්දිවි සමින් පිළිගත්තා මනුෂ්‍යෝ දුහුල් සලුවෙන් පිළිගත්තා ඒ මිනිස්සුන් අතින් බීමට වැඩම කරලා දෙපයිෙන් සිටගත්තා දදිසා බැලුවාඒ දසදිසාවම තමන් වහන්සේ තරම් කෙනෙක් නැති බවදුටුවා. උතුරදසාාවට සත්්‍යයවරක් වැඩම කළා. එහි වැඩනිදගෙන එක ඇඟිල්ල කොස්සවාගෙන අග්ගෝ හමස් මිලෝකස්ස, ජෙට්ටෝ හමස් මිලෝකස්ස සෙට්ටෝ හමස් මිලෝකස්ස අයමන්තිමා ජාති නත්ති ධානිි පුනක් බවෝ කියෙන අභීත සිංහනාදී පැවැත්තුවා. ඒ නදස් වනා ම ලෝට ශ්‍රේෂ්ඨවමි ට ජේෂ්ත්‍රවමි ආග්‍රවෙමි මේමාගේ අවසන් උපතයි මින් මතු උපතක් නැත. එවිදියට බුදුරජාණන් වහන්සේගේ බෝසත්කාලිපවා උපන් නැසිල්ල කතා කළතිය. එසේ කුමාරයට නම ලැබුණනෙත් මවුපසිංවත් පියපසිංවත් නොවෙයි වෙළඳවීතියක් මැදූ පන්් නිසා නම වෙස්සන්තර. හත්වාරයක් ලක්ෂය බැගින් වටිනා ආබභරණ කිරිමවුන්ට දන්දුුන්නා ය සෞුරුදු වටේදී මෙකුමාරය ප්‍රාසාදයේ පලක් මැදගෙන වාඩි වෙලා කල්පනා කලා කවුරුහරි දුගේ මගේ යාචක කැවිල්ලා මගේ හදවතිල්ලුවොත් මම දෙනවා ඇස් දෙකිල්ලුවොත් ගලවල දෙනවා මසිල්ලුවොත් කපල දෙනවා ලේල්ලුවත් නහර උපුට ලේදන් දෙනවා අතපායිල්ලුොත් කපල දෙනවා ජීවිතය වුුණත් දන් දෙෙනවා කියලා හිතුවා. මේ සිතන විට මහාමේරු පර්වතය සහිත මේ පපුෘතුවිය කම්පාවෙන්න පටන්ගත්තා ඔබ වහන්සටේ පුළුවනි ඉල්ලුව දෙන්න පුළුවනී කියන්නන්නසේම පොළොවකම්පාාවනා. අවුරුද්දසේදී තමන් වවාස සමඟ පාරමි පුරාගණෙන මන්දීදේවිය නමින් සසරගමනේ පෙරුම්පුරාගෙනපු පුත්තමාවයක් ඉපදිලා හිටිය චේතියනුවර ඒ ඒේතියනවර කුමාරිකාව විවාහකර දුන්නා දරුව දෙන්නෙක් ලැබුණ ජාලිය කුමාරයා රන්දැලින් පිළිගත්තු නිසා ජාලිය නම් වුණ ඒ පුතනුවන් දෙපානගා ඇවිදින වයස්සේදී තවදියනයක් ලැබුණ ඒ දියනය ගෙනව ක්‍රෂ්ණ ජිනා කන්නා ජිනා කියලාන කළුපාට අඳුන්දිවි සමකිනු ඇයව පිළිගත්තේ මේ දරුවන් දෙනාස් සමග මන්දී දේවිය සමඟ බොහොම සමගි සමාධානය සමසීල් සමචාග සමසද්ධ සම ප්ඥාකෙන දරම සහිතවයි මෙ දෙපල වාසය කළේ. එවගේ බෝස්සධාණන් වහන්ේ උපාන් දවසේම ආහසින් ගමන් කරන සුදුපාට ආකාශචාරය ඇතින්යක් පැටවෙෙක් මගුල් සාලාවේ තියලගියයාා. මේ අතර නමක් දුන්න පච්චය කියලා මංගලා ඇතෙක් සුදුපාටයි ස්වේත වරණය. එවගේ බෝසතාණන් වහන්සේගේ මගුල් ඇතා බවට පත්තුනෙත් මේ ඇතාමයි. අහසිංයන්න පුළුවන් අකළට වැසිවස්ස වන්නට පුළුවන්. දොරට සතරේ නගර මැද සහ මාලිගා දොරටුවේ ලක්ෂය බැගෙන් දවසකට විදන්කරමින් දන්සැල් හයක් ලක්ෂ හයක් අහාවනුවලින් වියදම් කළ දන් දෙනාතර පසලොස්සක පොය දවසටත් අමාවක පොය දවසටත් දානය බෙදන්න යනෝ. එසේ දානෙ බෙදල එෙන දවසක්. කලින්ගුරටේ නියගයක් ඇතිවෙලා ඒ බමන් වට දෙනෙක් ඇවිල්ලා බෝසතාණන් වහන්සේන පෙරමඟ බලාසිටියා. Vළංගට එදදිම ජයතු බව මහාරාජ රජතුමන ඔබට ජයවේවා කියලා කතා කලා ඇහුව මොවා දෝනය කියලා. තොරමතක් කල අපේරට නියගයක්ත් තියෙන එනිසා වවහන්සේගේළඟ ඉන්න ඔය අකළට වැසිවස්ව නහස්සි රාජය අපට දෙන්න කියලා. සාමානය කෙනෙ ඉල්ලුවවන හරි කම්පාවක් නොමකද ආසිං අන්ඩ බලුවන් අකළට වැසිවස්සනවා බොහම ප්‍රියයි මනාපයි එහම කෙනෙක් දන් දෙන්න කොමට බුදුබවපතන බෝසත්තුමන් වහන්සේලා කිසිම දවසක දෙයක් ඉල්ලුවොත් බැහැයි කියන්නේ නෑ යාචකයන් දෙක කම්පාවෙන්නෙ නෑ සාමාන්‍ය ජනතාව කම්පාවෙන යාචකය දක්කම හැන්ගෙන බයවෙනවා නමුත් බෝසතානන් වහන්සේලා කම්පාවෙන්නෙ නෑ තියෙන දෙයක් ඉල්ලොත් එවෙල්ලිම දෙනවා යනුවවා ඇතුපිටින් බැහැල ඇතුවටා පැදකුණු කර සරසලාතිය නදිි හටට බලල අ සුදුපාට හොඩය තමන් යතීතියාගෙන බමනාාග අත්තේ හොන්ේ තියලා රන්කෙන්්ඩියෙන් පැන්වඩමින් ආවර්චනය කළා. හදවත සමාන ප්‍රියමනාප මෙආකාශචාරිීයකළට වැසිවස්ස වන්න වූ මගුල් අහස්තියා මත්තු ලෝතුරා බුදුබව ලැබේවා කෙන චේතනාවෙන් දන්දුන්නා. ඒ පොහොතේද මාපොලොව කම්පාවනාා. මේ ඇතු දන්දීමෙන් රට වැසියන් කුපිත වුණා. මේ වෙස්සන්තර කුමාරය දන්දීමේ සීමාවත් දන්නේ. මෙපමණ වටිනා කියන රාජ්‍යයේ මංගල සංකේතය වෙච්ච මගුල් ඇතු පවා දන්දුන්නා. යම්කිසි විදකි යක්ෂේක්කවිල්ල අපිවත්තිල්ලුවත්. මේ අපිහැම දෙනාමත් දන්දයි කියලා මිනිස් සුද්ඝෝෂණය කළා සංජයේ පියරජතුමා වෙත්තගෙහි දැඩිවකිව්වා මෙ සීමා නොදන දන් දෙන වෙස්සන්තරකුමාරයා වංක ගිරියට අවන්න ඕනේ කියලා දැඩිව මුද්ඝෝෂණය කළා දෙවියන් ආවේසේ නොීමක සිද්ධ වනේ දාන පාරමිතා වග්‍ර ලෙස පුරා නෙක්කම්ම පාරමිතා සපුරා ලෝතුරා බුදුබවට පාරමිතා පුරන්නටයි එසේ අවස්ථාව ලැබුණේ වෙලා පියරජතුමා විස්සන්දුරු කුමාරයක් හැඳවල මතක් කළේ මිනිස්සු දැඩිව කියනවා වංකගිරියයට යන්න කියලා ඒ නිසා පුතනුවනි වංකගිරියට අන්ඩ කියලා එල එක වරයක් කිල්ලෝ පිතුමනි එක දවසත් මට අවසර දෙන්න මට දානයක් දෙන්රවනේ කියලා එනු මන්දී දේවයට මතක් කළ දේවිය හෙට අපි දානයක් දෙනෝ ඒ නිසා තියන හැමදේම තැම්පත් කරන්ඩ කියලා තැන්පත් කරන්න කියනමකත් අනුගාමික පුුණ්්‍ය නිධනය දැ අපි ගොඩක් අහිතන් ඉන්නේ අපි ළඟදේවල් තියාගත්තොත් අපිට ඒව රැගෙන යන්න පුළුවන් අපිට උරුමෙවෙයි කියලා නමුත් බුද්ධ ධාරයන් වහන්සේලාගේ සිරිත නම් දෙයක් දීමෙන්ම රැගෙනයාමයි අනුත්තරම් පුුණයක් ශේෂ්‍ර නම් වූ නතම් මහා පිින්කෙත නම් වූ මේ බුදුසසු නයමක් තැන්පත් කළොත් එය තමන්ට අනුගාමික වෙන අනුුව යනවා සබ්බම් පහාය ගමනීය සියල් හැරදා යන දවසේ ඒම රැගෙන යනවා. කද රැගෙන යන්නේ දීපුතේ. එන මතක්ක ලේකයි දේවත්හන හැම දාම දන් දෙන්න කිය න බහන්සේ අදැයි මේ තැම්පත් කරන්නගෙන් දේවිය තැන්පත් කරනවා ගෙන දෙනවා කියන එක තුමා. සහිටම මහා දානයක් දෙනවා සත්ත සතික දානයම්. හැමදයකින්ම හස්සීයක් දෙන්න යනෝ. ඒ දානට එකතු වෙන්ඩ කියලා පිරිවර සේනාවක් හිටියා. රමිතාපුරන බෝසත් පිරිස ශ්‍රාවක පිරිස එ යා ඇත එකතු වුණ හැමදේකී මහස්සීයක්. ඇතුන් අස්වයන් කුමාරිකාවරු දනදාන්නය නොයෙක් දේවල්. හන්සී එබගින් උදේ පාන්දරඳගෙන රෑවෙනතු දන්දුන් ඒත් අවසංගුණේ නෑ. පසුදා වංකගිරයට පිටත් වෙන්නට මවපියන්ට වන්දනා කළා. ඇතිවන්දනා කල්ලා අවසරගත්තා සමාවගත්තා වපියන්ගේ නති හඳු වැටන නමුත් යන්නම ඕන ගමන වෙලා මන්දී දේවයට මදක් කළ දේවිය මේ කුඩා දරුවනුත් රැකගෙන සතුටින් මෙ මාලිගේ වාසය කරන්නටඒවෙලාවෙේ දේවිය මදක්කළ ස්වාමේනිි අපි සංසාරදි ප්‍රාර්ථනා කළේ නිවන් දකිනා ජාති දක්වා පසුපස එන්නත් ඒ පසුපස එන ගමනේ සැප දුක දෙක සමව විඳින්නත්. දුකබෙදාගන්නට සැපබෙදාගන්නන ඕන තරම් යාලුව ඉන්න. පිරිසයින්නවා. සැපේද තමයි ඔක්කොම එකතු වෙන්නේ හැබයි දුකේද ඒ යාලුව ඥාති සියලු දෙෙන අයිං වෙලය නවා. සැබවින් අපිට පෙම් කරනයව. සැබවිම් අපිට ආදරේ කරනයව. සැබෑම කල්ල යානමිත්‍රය හොයා ගන්න පුලුවන් වෙන්නේ අපි විපතකට වැටිච දවසේ. අපි බැබලෙන සමේ අපට ප්‍රසංසා ලැබෙන සමේ නැති ඥාතිත් ඥාතිකං කියනවා. කොයවත් හිට ප්‍රයාලුවපවා විල්ල යාලුකං කියනවා හැබ අපිට නින්දාවක් පැමිණි සමයේ ධනයෙන් පිරිහිචච සමයේ අසනීපවෙච්ච සමයේ ඒ කිසිවෙෙක් නැතිවෙන්න පුළුවන්. වැනි වෙලාට ලඟට වෙලා ඉන්නවන අන්න්‍යයා තමයි සැබෑම කල්ලයාන මිත්‍රයා. එක දැනගත යුතුයි. එසේනම් මේ බෝසත් උත්තමාවිය. ප්‍රාර්ථනා කලෙත් මේ බෝසතානන් වහන් යම් දවසක ලෞතුරා බුදුුවෙනවද ඒතාක් පසු පසැවිල්ලා උන්වහන් සිට දන්දිින් නොදව කරන්න. සිරුලකින් නොදව කරන්න. පැවිදිවෙන්න යනවන දුක්ක දරාගෙන දරුවන් බාරගෙන ඒ උත්තමයන් වහන්සේට පැවිදි වෙන්න යන්න දෙන්නත්තු ප්‍රඥාාවපුරන්න දව කරන්න ද අමරාදේවය ගත්තම ප්‍රඥාවෙන්ක් රයි දේවිය මහස්සති ජාතිකයේ ඇති ඒටම ගැලපෙන දේවයක් බෝසරණහන්සේ ප්‍රඥාවන්තයි ඉතුමියත් ප්‍රඥාවන්තයි ප්‍රඥාවපුරන්නත් උපකාර කරන්න ඒ පාරමිතා දහයටම උපකාරවෙන්නට ලෝතුරා බදුබව පිණිස උපකාර කරන්නටයි පැම්මණුන සා සමාන ශ්‍රද්ධාව තිබුණ මේ ශ්‍රද්ධාව කියන්නේ ඕනොවන් කරෙහි විශ්වාසය. සමාන සී ලේකයන්නේ ස්වායිභාරයාවන් වශයෙන් ඕනොුන් ඉක්මවා නොයා මේ කැන වෙනත් කෙනෙකු වෙත නොයා. සමාන චාගේ ස්වාමයා ටිපතක් වුණොත් කැපවීම බිරිඳ ටිපතක් වුණොත් කැපවීම වැඩිපුරතියන විපතක් වුණොත් පැනල දිවීම මේ කැපවීම කියනක නෑ දකින්න පුළුවන්ග බෝසත් චරිතවල පමණයිසා බෝසත් ගුණ දරන්නයන් බෝසත් ගුණ දරන්නන් තමන්ගේ මිතුරන් කෙරෙහි කල්්‍යාන මිත්‍රයන් කෙරෙහි දුකේදී පිහිට වෙනවා සැපේ දි නැතක් අනක සැප සැපේදි ගොඩක් ඉන්නන දුකේදි තම එදුවනී එනිසා මේ අධිෂ්ානය තිබුණා සමප්ඥා තීරණයක් ගන්න ගොට එකම තීරණය එකටකැන් දානයක් දෙනවයිකුත් එකට කැමති සීලයක් සමාදංවෙනයකුත් එකට කැමති. භාවනාවක් කරන්න නොෙකුත් එකට කැමති. එකට අකමැති ගැන අසමානයි ගැලපෙන්න්නේ. දැ භාග්‍යතුන් වහන්සක දේශනාවිතයේ න ඕනි සමහරය ප්‍රාර්ථනාකනො නකුල මතා නකුලපිතා විස්ත්‍රීද තමයි අහන්නෙත් මේ භාරයාාවම් මට සසරදි තෝනය කළ දැනුත් ඕොන රන්න්නයි පතනවාද උපනුපන්තැන ලැබේවා. එ පැතුවට පින්වන්නේ පතන පමණින් ලැබෙන්නේ මොෙක්දවල් පත්වන ඉර ලබේවා හඳ ලබේව ඒව ලබෙන්නේ තරු ලැබෙන්නේ.ඒව පැතුවයි කලා ලැබෙන්නේ එවට හේතු සම්පාදනය කරන්නට ඕනම්. ප්‍රාර්ථනාවෙන් පමණක් කිසික් ිෂ්ට වෙන්නේ. එ ඒ සඳහා වෙන්න මේ කියන. ධර්මතාහතර පිරිය යුතු බව භාග්‍යතුන් වන්සේ දේශනා කලාා. සැබවින්ම සෝතාපන්න වෙච්ච සමේ තම එනකුල පිතා ඇහුවේ. න පසය දෙදෙනම අනාගාමි වනා. එතනින් පස්සේ නැවත හමුයුමක් නෑ නමුත් අම්ගිසි කෙනෙට එහෙම තියෙනව නම් ප්‍රාර්ථනාක අකරන්ඩ ඕන සමානව ශ්‍රද්ධාපවත්වන්නට ඕනු. සමානව සිල්වත්වෙන් අතිචාරීවෙන්න්න ැ එකක්මවා යන්න නැෑ කියනවා. සමානචා ගෝනෝන් කෙරෙක් ඇපවෙන්නට ඕනු. සමාන ප්ඥා නිවන් වගේ යන්න කටයුතු කරද්දදි එක හිතින් ඉදිරි පත්වෙන්නට ඕනු දෙ පැත්ත රදිනෙ නෑ. ො කෙනෙක් පස් පව කරන කෙනෙක් පින්කම් කරන ඒ දෙන්න එකතු වෙයිද. එකතු වෙන්නේ දෙන්න පස්ෝගරනනන්න අපට සතුව වෙන බලයි දෙන්න එකතුව වෙන කොහයිද දෙ එකකතුවෙන්නේ නිරේදී එකතු වෙන පෙරේත ලෝකෙදී එකතු වෙන තිරිසන් ලෝකෙදදිත් එකතු වෙන හිරි තම්බ වෙනවා. හැබැ මේ දෙන්න දීව ලෝක දකින ලැබෙනවාද ලැබන්නේ. ස භාග්‍යතුන්හන්ස වෙන ඒ වගේ අයඉන්නවා ඒවගේ සයිභාරයවරට ලෝකීඉන්නවා අරියට මලමිනියක් මළමිනියක් සමඟ වාසය කරනවගේ දෙන්නම ගුණවශය මැල්ලා දෙන්නම සත් ගාතන සොරකම කාමිච්චාචාර්යා දියේදනයි වගේම පරුස වචන ක්‍රීීම එකක්නෙක්රන අනිත් එක් නයිට අග්‍රව කරන යාකිනට රම් යා කියනවා ඒවයි අපපුොරුදු කරගෙන නේවා හැබැත් ගැල්ල පෙනමකො දෙන්නම එක වගේ. නිසා ප්‍රශ්නයකුත් නෑ හැබැ එකතු වෙන්න මමාර කිව්ව තැංවල තමා හොඳ තැංවල නෙවේ. තව සමහරයට වැරදිලා මළමිනියකුයි දේවතාවයක වසන නිවාසනන් අපිට දකින ලැබෙන. ඒබයි තියෙන්නේ එ පුරුෂයා අධාරමිකයි. දානයට කැමතින සීලේට කැමතින භාවනාවට කැමතින පෙන්න්න බ බණගනෙන යෝ පෙන්න්න බේ හාමුදුරුටු පෙන්න්නබ. නින්දා අපහාස තරජන ගරජන පවා කරනවා. ඇයි ගුණවශයෙන් මැරිල්ලා. එවැනි තැන ගවාසේ කරන දේවතාවයක් නිස්ශ්‍රියත් එයා කැමති දන් දෙන්න හැබැයි හොරෙන් දෙන්නේ. එයාගම තිසිරලින්ද ක්‍රමයක් නෑ. කැමති භාවනා කරන්න යන්න දෙන්නේ එයා කැමති නිවන් දකින්න ඒක ටුප්පකාරණය එතට කියනවා ගැලපෙන්න ඇතිතෙනක් නැවත හමුවන්නේ ඇයි හමුවෙන්න ඇත්ති පවකරපුගෙන නිරේතිරි සම්ප්‍රේතලෝකවල අර ඉස්ශ්‍රිය දෙවුලොව. තු එවලි වෙලාගේ විස්වාමය පතනවා මේ දේවත්තවයක්ක් වගේ බිරිඳදකින්න මට සසරදි ලැබේවා ලැබෙනවාද ලැබෙන්නේ. තවතැනකින්නවා මළමිණියෙකුයි දේවතාවවිකු එවැනි තැනු දෝනතරං අපේ රටේ තියෙනවා. එගැනි පුරුෂයයා බොමිවසිලිවන්තයි ත්‍යයාගවන්තයි ප්‍රඥාවන්තයි ධනයට කැමති සිරු ලකින්න යනෝ බනභාවනාවට යනවා හැබැයි භාරයාව කැමති නෑ. එයා කැමති ධනය රැස් කරන්ඩ විනෝදවෙන්න නොයෙක් විදිීත් කටයුතු කරගෙන ඉන්න. තේම අවස්ථාවල මේ ස්වාමයා තරවගේ බයෙන් හොරාටතම දන්දෙන් සිරු ලකින්නේ යන්නේ එක තැනක දහම ඒ වායිපපුත්‍රය නිරන්තරයෙන් බාවනා කරන්න යන හමදා ආරණලගෙන නැවතිලලායිනොද වස් කන බැරිපුතන ඒ උපාසිකාව කියල තිබුණ තමමුන් යන්න තැනකම ඔහොම නවතින්නේ කියල. බොහොමෝ දැයි කියපු පණිවිඩේ ඒ අවසර ලත් සැනම් ඒ උපාසක මහත්තය ආරන්නගත වුණා පැවිදි වුණා තවමත් ඉන්න තැක්වත් හොයා ගන්නත් නෑ උන්වහන්සේ බණභාවනා කරගෙන ඉන්නවා. අරවෙනි තැන්තින ගැලපෙන්න්නේට පස්සේ. ඒ ශ්‍රිය නිරයට යනවා ප්‍රේතලෝකට යනවා ඒ පුරුෂයා සුගති පරායනය ඒ දෙන්න එතකොට තැබ වෙන්නේ නෑ හතරවෙනිදය කොටස. දේවතාවෙක් දේවතාවයක් සමග වාසය කරනවා. එතුොරේ දෙදෙනම සමානෝධානයට සීලයටට බාවනාට කැමති බොහොම සමග සමාධානයෙන් එකහි සිතින් වාසය කරනවා. අන්න ඒ දෙන්නගේ ප්‍රාර්ථනවිෂ්ට වෙනවා. එය දෙවලොවදි හමුව වන නැවත මනලුවව හම වයෙනවා හම වන්නේ ප්‍රාර්ථනාවට සරිලන විදියට කටයුතු කළ නිසා. ඒවගේ ප්‍රාර්ථනා කල මන්දී දේවිය බිවිස්සන්තර කුමාරයාව පසු පසමාවේ දැ මේ වෙලා වේ කියන මමුකක්ද සැපෙන් ගෙදරටලා ඉන්න කියනවා. එවෙලා කතා කර එහෙම ඉන්න දවි පාර්තනා කරය වවහන්සට ඇම්දුකක් න එක මට අත්්දුකක්. එසයි පැමිණි දුක සමවබෙදාගෙන විින්දනය කරගන්න. උපකාර කරන්නඩඕන, ඒ නිසා හොබ වවාන්සේ නැතුව මම මොහොතක්වත් මේ ෙදරන්නේ නෑ මන් ඇැතුව මගේ දරු දෙන්න ඉන්නෙත් නෑ කියලා ගිහිල රත්ථේ මුලින්ම වාඩි වුනා දරුව දෙන්නත් එක්ක වාඩි වුණාව ගමන පිටත් වනා ටික දුරක් යැනකොට නැවතත් එ බමනෝ ටිකක් කෙනව පස්සේ දානි ලැබුන් නෑයියේ මොනො හරි ඕනේ කියලා එවෙලා රතේ වැෙනල තිබ වස්සේ හතර දෙෙන ඒත් හතර දෙන අට දම්දුන්නා දිව්‍යපත්‍ර හතර දෙන රෝහිත මුවවේසිෙන් ඇවිල්ල රත්තේ දරගත් වටි රක් නකොට තවත් පිරිසක්කල් රථයක්ත් තිල්ලෝ. බිමට බැහැල රථේ දන්දුන්නා. ටික බරිින් අඩු කුඩා ක්‍රිෂ්ණ ජිනාකු මාරිකාව මන්දීදේවී වඩාගත්තා. බරිින් වැඩි ජාලිය කුමාරය, බෝසතණන් වහන්සේ වඩාගත්තා. ගිරි දුරග සහිත දුෂ්කර මාවත්තක මේ රජ පවුල බොහම දුකසේ ගමන් කළේ වංකග්‍රීට. බෝසතාානන් වහන්සගේ පිනෙන් දෙවිවරු මාර්ගෙ කෙටි කල දුන්නා පමණක් නෙවෙයි. මේ කුඩාදරුව පළවෙල දෙැකල් අඩනකොට ඒ අත්තු නැමිල අතට බරවුණා. ඒක දැකලා ආශ්්‍යර්යයි අත්භූතයි ස්වාමීණී කියලා මන්දීදේවිය සාධකාර පැවැත්තුව. ඔබවහන්සේ සසරෙදි එනෙන දුගියන්ට යදියන්ට නැතේ නොකයා දන් දුන්නා ඒ පිනෙන් අද ගස්වැෙල් පවා අබවන්සට දන් දෙෙනවා කියලා. චේතිය නුවරට වැඩම කලා හි. මා ම්ඩිය නැදනිය සිටිය වගේම රාජ කුමාරු හැටදහසක් හිටිය ඒ හැම දෙෙන මාරාධනා කළා ස්වාමීනිි අපේ නගරේ රාජ්‍ය කරන්න. ගැන මන්දී දේවියගේ ගම එහිද ප්‍රතිශ්ේප කළා. මම වංක ගිරියට ආයුත්තු එක තම මගේ අධිෂ්ඨානය මගේ පියතුමාගේ යන කිරීමේකයි. එය අනුව මාර්ගේ පෙන්නවා චේතය පුත්‍ර කියල මුරකරුවෙක් හිමාලවනට ඇතුල්ලන තැන මුරකාවල් සකස් කරගත්තා. ඉහලටම සැපත්වනා. අච්චුත තාපසතුමාද මාර්ගය පෙන්නවා සැපත් වනාා වාංකගිරියට එහි විශ්වකරමදිව පුත්‍රයා විසින් මවා තිබුණු පන්සලේ තවස් පිරිකර සහිතව තිබුණා බෝසතාාණන් වහන්සේ තවස් පිරිකර ඇඳ පැළඳගෙන පැවිදිවුණා පැන් කෙන්ඩි අතින් දරාගෙන සැරඇටය ගෙන වැඩම කරද්දි පෙනුනේ පසේ බුදුරජාණන් වහන්ස කෙනෙක් වැඩම කරනවාගේ. ඒ දර්ශනය දැකලා දේවගගේ සිත නිමුණ සැනස්ුනානේ ස්වාමීනී. ඔබතුමා රජගෙදරන්නට වඩා මේ දර්ශනය කොච්චරනම් ශාන්තද. මටත් පැවිදිවෙන් අවසර ලැබේවා කිය එතුමියත් තමන්ට නියමිත කුටියටකින්. තවස් පිරිකරද පැළඳගෙන පැවිදිවනාා පමණක් නොවෙයිගුඩා දරුවන්ට තවස් පිරිකරන්දවලා පැවිදි කරවවා. ඒ පවුලක් විසින් පැවිදි වුණා. පැවිදි වෙලා ඔවුනවුන් ප්‍රතිඥ්ඥා කරගත්තා මේ වනේ වාසය කරද්දිී සීලෙට අනුග්‍රහ කරමින් ඔවුනෝන්ට උපකාරවෙන්නට. ය දුවන් දෙදෙන රැකබලා ගැනීම බෝසතා ණන්න්නාසි භාරගත්තා ඒ තුන්දනාව පෝෂණය කිරීම දේවිය බාරගත්තා යනු වනයට ගිහිල පලවැරනෙලාගෙනවි නිති පතා හැමදා උුණුපැන් සිල් පැන් සකස්කර දෙමින් අත්පාම මෙහෙවර කරමින් එතුමිය උපස්ථාන කලා මෙසේ කාලෙ ගත්ත වුණා. ඇතර ජෝජක කියලා බමුණෙක් අමිත්්‍යතාපනානම් තරුණයක් විවාහකරගත්තා බමුණා වයසයි බැමිණිය තරුණයි. නායකට හිලාව වෙන්නයි මේ විදියට කුමාරිකාවක් ලැබුණේ. නමු මෙ කුමාරිකාව සලසුම් කළා හිතුවා මේ බමුණගේ නිදහස්සන්න. ඒ සඳහා ඉල්ලිී මක් කලා වෙස්සන්තට කුමාරය සියල්ල දන් දෙනෝ කුමාරයක දරුවදෙන් ඉල්ලං එඩ කියලා බැල මෙහෙවරට. ඒ අනගමනේ මැරේ කියල දමහම කිවේ මඟදිම රෙන්ඩ පුලුවන්නේ. නමුත් මුලින්ම ගිය ජයතුරානුවට ඒලා මනිස්සු ගල්ගහල ලෝ ගත්තා මෙච්චර දීල තවත් ඉල්ලන්න නවායි. ේතිය නොරට නවත ගිය. එයින් පාරහගෙන බොරුවක් කිව්වා ම කකද බොරුව කුමාරයගේ ආචාරයන් වහන් සේ කියල කියලා පරහගෙන ද සැපත් වනා. ඉට පෙරදවසරෑ බන්දී දේවිය සිහිනයක් දුටුවා. රතුපාට ඇඳගත්තු වදකේ කඩුව ලෙලවාගෙන විත් ඇස් දෙකත් හදවතත් ගලවගෙන අදතුවා. එයින් පෙන්නුම් කළේ නේ දරුවන් දන් දෙන ලැබෙන බව. පසුදා වෙල නිලාන්නේ අද්දී දරුවන්ට මතක් කලා වැඩිය දුරයන්න එපා පියතුමා ලගමින් රාත්‍රිය දුටු සිහිනයනන් අපුරුයි බෝසතානන් වහසටන් මතක් කලා මගේ දරු දෙෙන රැකගන්න මම එන තුරු කියලා පැසත් කෙක්කත් අරගෙන යනකොට කෙක්ක වැටනෝ පැස වැටෙනව ඇසට කඳුළුවනෝ ඒ අතර ජූචකබමුණ පැමිණුණා ජයතු බව මහා රාජ රජතුමෝට ජය වේවා සතක් වේවා කියලාවා නොටම මේ දරුවුග හිල්ලා පිගන්න ගියා ප්‍රෞද්්‍ර පෙනුමත්ති බුණේ කුදුවෙච්ච මනුස්සෙක් වයසයි ඒ දරුවන්ට සැරකලා එයිම් බය වුණු දෙන්නම දුවලගෙහිල්ලා මගුල් පොකුුණි නෙලුම් කොලාස්සේ හැංගුණා ඉල්ලී මක්කලා මගේ බිරිඳට කටයුතු කරගන්්ඩ දාසයෝ දෙන්න එක් ඕන ඔබ වහන්සේගේ දරුව දෙන්න මට දෙනවාද තියන දෙයක් නිිල්ලු එනිසා බැහැයි කියන්නේ හොඳයි දෙන්නා හැබැකක්තිේ නොමේ දරුවන්ගේ අම්මා පලවල නිෙලන්න ගියා පැමිණිට පස්සේඒ දරුවන් දැක සනසල දෙන්නන් කියලා. නැවත මතක් කර දෙනවයි කිවන දෙන්න දැම්මම මටඉන්න බෑතක ය ඉස්ත්‍රීන්නන් දාානට බාධාවක් කිය නැවත සරදමක්ද කලා එනිසා බෝසතානන් වහන්සේ දරුව සොයාගෙන ගියා පුතේ චාලිය එන්න කියල කතා කලා ඒ ජාලකුමරය ල්පනාරා මගේ පියතුමා මතු ලෝතුරා බුතු වෙනවා. මම ශ්‍රාවකයෙක් කෙනවා. ඒනිසාඒ උතුම් පියතු මාඩමා අකීකරුවෙන්න්න නොදනෑ. දෙවරක් වහේසවන් නොදනෑ එනවා පියානනී කියලා දුවගෙනවිල දකුණු පයිල්ල අඩන්න පටන් ගත්තා. පුතේකෝ නැගනයු දන්න නෑතාත අපි බයිවෙලා මෝ පැට අවුදන්නේෙ වගේ හැංගුණේ නංගිත් කොහැර ඇතිකික්වා. දුවේ ක්‍රිෂ්ණ ජිනාගිල කතා කර මේ දියනයක්ත් ප ඇති කෙනෙක්. ගේ පියේතුමා ෝතුරා බුදුුව වෙනෝ ම ශ්‍රාවිකාවක් වෙනවා. එනි සාදත් මාකීකර යුතුයි ක ලෙනව පියාණී කියලා ඒත් ගුඩාදියනනි අදුව ගෙනවිල්ල වොම්පයිල්ල න්න පටන්ගත්. දරුවන්ගේ කඳුලින් බෝසතුන් වහන්සේගේ දෙපාතෙමෙන බෝසතුන් වහන්සේගේ කඳුලින් දරුවන්ගේ පිටතෙමෙනවා. අඩමින් වැලබෙමින් මතක් කළේ දරුවනි මම ලෝතුරා බුදු බව පාතනවා. ඒ සසර සවුරෙන් එතර වෙන්න මට නැවක් වෙලා ඔබ මේ ගමනයන්න. දාන පාරමිතා පුරාගන්න උදව්වෙෙන්ඩ මතු මම ඔබවත් සස්සඩින් එතර කරවනවා කියල මතක් කලා සාදු සාධුපියාන නිසේම වේවා ඔබ වහන්සට මතු ලෝතුරා බුදු බවලබෙනවන අපි මෝ ඕනම ගමනක්යන්නම් පියාණනේ. අපි ගියබව අම් මට කියන්ඩ අපි ගැන දුක්වෙන්න එපා කියන්නඒවිදිට මතක් කලා ඒ සිංිති දරුවන්ගේ මොල කැටියත් දෙක ගොර හැඩි බමුණගේ අතේතියලා රන්කෙන්්ඩියෙන් පැන් වඩමින්. ආවර්රචනය කළා හදවත සමාන ඇස් දෙක වගේ ප්‍රියමනාව මේ ප්‍රිය දරු දෙන්නා අදමන් දන් දෙන්නේ වෛරෙන්න්නෙවෙයි. තරහ නිසානෙවෙේ එපාවෙලානෙවෙේ. මීටත් වඩා සියදහස් ලක්ෂවාරයෙන් ලෝතුරා බුදුබවම ප්‍රියායි ඒ බුදුබවම ලැබේවා කියලා ආවරචනය කරමින් දන්දුන්නා. එසේ දන්දුන් දරුවන් රැගන අද්දී සසර වෛරය නිසාම ඔවුන්ට පහර දෙන්න පටන් ගත්තා. පට හන අතට ගහන පටින් ලේගන අතින් ලේගලනො ඉතිඒ වෙලාවේ බමුණා ලිස්සල වැටනු තැනකදී දුවගෙනවායත්. එනකොට බෝසධණන් වහන්සේ මේ ධාරක දානයකයන් ශ්‍රේෂ්ඨධානයක් මාපුලෝපවා කම්පාාවනාා ලෝතුරා බුදුවෙන්න බෑ දරුවන්දන්න නොදී. එනිසා මේ අන්තිමමාත්මවාවේ බුදු බවට පෙර තමන් වහන්සේටට ඒ පාරමිතාව මුදුම් පත් වනා. ඒ සතුටින් හසිස බල ඉන්නකට දරු ඇවිල් අඩමින් කකුල් එෙලුුණා අනේ පියාණනි මේ බමුණ යමෙක් වගේ අපට ගහනව නංගගේ පිටින් ගලලේ බලනමගේ අතිංගන්නලේ බලන්ඩ අප බේරගන්න පියානනි ඒත් බැලුවවත් නෑ.වෙන්න ද අපට පිහිට වෙච් පියේතුමාගේතාද ගලක් වෙලාවත්ද අද අපට කාගනම් පිහිට අත්ද කියල අන්ඩාඩිඉන්නකට ආයඇල් ඇදගෙන ගිය වැල්වලින් දරුවෝ බැඳගෙන ඇදගෙන කියා. ඉතින්ං අවස්සරුවේ මන්දී දේවිය රෑබෝ වෙලා තමයි අසපුට එන්නේ අඳුරු අසපු ඇවිල්ල මුලින් මහනව දරුව කොහෙද කියල මකද වෙනදට නම් පළතුර ටික ගන්න නව ජාලියකු මහරේ ප්‍රශ්න ජිනයවිල්ල මව්ගෑන්ගේ එල්ල නො එනමු එදාම්මකුත් නෑ සද්ධයක් නෑ. ඇවිල්ල ව ස්වාමිනි මගේ දරුව කොහෙන්ද. එක එල්ලේකීමෙන් ලය පැලි මැරෙන්න්න පුළුවන් නිසා සැරම් වගේකෝ මෙච්චර වෙලා කැල්ලි ඇවිදල දැන්ද දරු මතක්කුණේ. ඒ වචනයෙන් තවත් හිතරිදුනාා. අනේ ස්වාමනි දරුව නැතිදුකට වඩා මේ වචනය මගේ හිතරිදුම්දනවා. එෙළයි අන්්ඩල වැලපිල තනිවම යොදුනක් මානිි කැලේපුරා සිසාර එලිවෙනතුරු දරුව හෙව්වා. නැතිද නැවිල්ල පාමුල වැටනා. කලාන්තව. එවෙලාේ පැංහිහල අදිිෂ්ඨාන කරලා සිහි උපදවාගත්තට පස්ස ඇහව ස්වාමේණි දරුවන්ටමකදනේ. දේවිය සතුටු වෙන්න. දුගී බමනෙක්කාවා. තු ලෝතුතා බදුබවලබේවා කියෙන ප්‍රාර්ථනාවෙන් අපේ දරු දෙන්නා මන්දන්දුන්නා සාධසාධස්වාමීණි. දරුවන හැමදාම ලැබෙනවා නමුත් ලෝතුරා බුදු බවන කොච්ර ්‍රේෂ්ටයිද දුරල්ල බයිද. ඒ බුදු බව පිනිසම හේතුවේවාගෙල් අනමෝදන් උන් අයි අතර සක්දව රයිතුමා බමුණු වෙලාශසිංහ විල්ල නැවතිල්ලා සිටියා මේ මන්ද්‍රී දේවවත්. වෙලා දේවියගේ මන බැලවා දේව මතක් ලස්වාමිනි මෞපියන් යම්දිිනක බවාහසිටම පැරුවන. එදා පට ම අයිත්‍ය බහන්සිටයි ඔබවහන්ස කැමති නම්මන් දාසියක් කරන්න මව කැමති කෙනකට දෙන්න ඔබහන්සිට පුළුවන්.ඒ අනුව එදේවගේ අත අරබමුණ ගත්තේතියල පැන්වඩමින් ආවර්චනය කළා සමාන සීල සමාන සද්දා සමාන චාග සමාන ප්ඥාව නම්මු සමදර මෑති පතිවුරුත ඇති මේ බොහෝ ප්‍රියමනාප බිරිඳත් මතු ලෝව තුරා බුදුපව පිණිස දන් දෙෙනවා කියලා පොළොවත් කම්පා කරමින් දන්දුන්නා සක්ද්‍ය රයිතුමා සක්්ධ රජවිලාශයෙන් අහසට පැනනැගල මතක් කළේ මේ දේවිය දැම් මටයි අයිති මවහන්සට පවරනවා තවත් කිසිවෙකුට දෙන්ඩේපා බොම සතුටින් සිල්රැකගෙන ඉන්න තවටික දවස්සකින් දරු දෙන්නත් එෙනවා ජාතිත්වෙනවා ඔබ වහන්සේකාන්තයෙන් මතු ලෝතුරා අබුදු බව ලැබනවාගල ප්‍රසංසා කරලා දෙවුලොවට යන්න කියා ඒ අනුවර දරුවන් දෙවියන්ගේ මෙහෙවීමෙන් සංජේපය රයිතුමා වෙත්ත ජයතුර අනුවරටයි ගමන් කලින් ඒ දරුවන්ගේ බරට වස්තුවදීලා දරුවන් නිදහස් කර ගත්තා එදා රාත්‍රී වැඩිපුරාහා රගෙන ජූජග මමුණ මරණයට පත් වෙලා නිරේ ඉපදුනු බවත් සඳහන් වෙනවා පසුව ඥාති සමාගම පිරිස සමගින්ම වංකගිරියයට සැපත් වනා සංජය පියරජතුමා දරුවෝ දෙපල මුලින්ම මන්ද්‍රී දේවී විද දුවගෙන යනවා ඒ දරුවෝ වැලඳගන්නකොටම සියලු දෙනාට සිහි නැති වෙනවා. ඒ දරු ප්‍රේමේ දෙකලා වෙලා සිහියෙන් ඉන්න පුලොුවන්ගුණේ අපේ බෝසතාණන් වහන්සට පමණයි. උන්වහන්සේ තමන් වහන්සේගේ සීලේ පාරමි බලේ ආනුභාවෙන් සත්‍යාක්‍රියා කළ පොකුරු වැසි වැස්සෙව්වා. ඒ පොකුරු වැස්සේ බලයෙන් එයින් තෙමුණු ඥාතින් සිහි ලැබුව රාජ්ජර් වැඩම කරන ආරාධනා කලා හි වැඩම කලා වැඩමකර අද්දි සත්තුරුවන් නැදැහැුණා. ඒ සියල්ලද තමන් වහසේ දන්දීලා ඒ ජීවිතය කෙළවර තුෂිත බවනය පොදුනාා. ඒ සුදුසු කාලයේදී මනලව පහල වුණ මහමායා මවබිසගේ කුසින් පි විපදිලා විසිනාවන වයස අභිනික් මන්කලා රාහුල කුමාරයවඋ පන්දිනේ තිස් පස්ස වන වයේදී ලෝතුරා බුද්ධරාජ්‍යයට පත්වී වදාළ අපගේ භාග්‍යවත්තරයා සම්මා සම්බුදුරජාණන් වහසේ විසින් කිඹුල්වත්පුර නොවරදී මේ දේශනාව සිද්දු කළේ. එදා මන්ද්‍රීදේව වෙන කිසිවෙකුණු වෙයි යසෝද රෞත්තමාාව අය. සංජයේ පීරජතුමා ුද්දධන පියරජතුමායි. පූසතිී දේවයේ මහමායා මවබිස්සවාය. එදා ජෝජක බමුණ වශයෙන් පැමිණුුණේ දෙව්දත් තෙරුන් වහන්සේ. එසේම චේතය පුත්‍ර මරකරු චන් නැමත්තුමා වශයනුත්, අච්චු තාපසතුමා සාරිපුත්ත මහරහතන් වහන්සේ වශයනුත්, සක් දෙවරයුතුමා අනුරුද්ධ මහරහතන් වහන්සේ වසයනුත් දේශනාවේ සඳහන් කරමින්, අප සදිි ගලපා චතුාර් සත්‍ය දේශනා කරමින් ජාතක දේශනාව සංකළ චරිාපිටකටනු අප අද කෙටියෙන් මේ දේශනාව බට පැවැත්තුවෙ අපි තුළ යම් ශ්‍රද්ධ ඉන්්‍රයක් තියෙනවනං ඒ ඉන්්‍රිය දියුණු වේවාකෙන ප්‍රාර්ථනාවේ. ශ්‍රද් සද්දා ඉන්ද්‍රී වැඩුණු තැන අපට පුළුවන් සතිය වඩන්නට සිහියය දැම් මේ දේශනාව කරේ සිහියමු කරගත්තා.ඒවගේ මේ දේශනාව දේශනා කිරීමම් අප අප සිත්තුලත් වීර් ඇති වනාා. බසිත්තුලත් වීරය ඇතිවුුණයි වීර් ඇතුවයි මේ වාඩිවෙලා එක්සිත්ව මේ දේශනාශ්‍රවනය කළේ. මේ ශ්‍රද්ධ ඉන්ද්‍රියත් විරිය ඉන්ද්‍රියත් සතීන්ද්‍රියත් එක තැන වැඩෙන් දවස අපට සමාධිය වැඩෙනවා සමාධ ඉන්්‍රිය සමාධිය කෙලවර විපස්සන වැඩීමේදී පණ්ඥා වැඩෙන. මෙ ඉන්ද්‍රිය පහ වැඩි මෙ අමාමහනිවනට සැපත්වෙනවා එම නැතුව සැපත්වන්නේ නෑ පාර්ථනාවෙන් දවස් හතෙන් දවස් විසියකෙන් එහම සැපත්වෙන් නෑ. ක කරහැකි ෂකරමකාය තමයි කළ යුතු ෂස්කරමදී තමයි මේ අවබෝධඥානය ලබනගේ සඳහා අද මේ දේශනාවේ කාන්තින් ශ්‍රද්ධාව දියුණු කරගඩ ලැබෙන දේශනාවක්. භාග්‍යතුන් වහන්සේ බෝසත් කාලේ මොන තරන්දේවල් කැප කරලද දන්දී ලද අපි වෙනුවෙන් කටයුතු කළේ එඒේ ලෝතුතා බදුබවට පත් වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේ අර ශ්‍රාවක පිරිසනැත්තන් සසර ගමන පාරමී පිරූ පිරිසට ද බුදු පිරිසට මෙ දරම මේ දේශනා කලා එයායි මේ දේශන අධරම අවබෝධ කර ගත්තා. ජීවමාන බුදුරජාණන් වහන්සේින් දරමේශ්‍රවණය කරලා සූවිසි අසංකෙ නවෝට් හැට ලක්ෂයත් තරම් දෙවි මිනිසුන් ්‍රක්්මයන් නිවනවබෝද්ධ කළා. එයින් මඇත භාග්‍යතුන් වහන්සේ පිරි පාල වර්ෂශීයක්්‍ය වෙවිද්දිී කෝටි. සියයක් රහතන් වහන්සේලා ලෝකෙ වැඩ හිටියා. එසේ දුකගවන මහරයුතු මරුවන් වැි මහසය සකස් කරන මොහොතේ අනුහය කෝටියයක් මහ රහතන් වහන්සේලෙහි වැඩම කළා.ඉන් පසුවත් කොපමන දහස් ගණන් රහතන් වහන්සේලා මේ ලෝකෙ පහල වනාාද. එසා තමන් වහන්සේ පිරූ පාරමී බලය මෙ ලෝකේටම පිහිටක් වුණා. එලියක් වුණා සැනසීමක් වුණා. එසා අද අපිත් ඇැවිදි වෙලා ධර්ම දේශනා කරන. ඔබ ඒ ධර්මයාහල හිතසුවපත් කරගන්න බොහෝපින් කරගන්නවා. පාරමි දරම පුරාගන්න අපි අපගේ ප්‍රාර්ථනා බෝධියයට අදාපි පාරමි පුරාගන්නෙත් ඒ ගෞතම බුදුරජාණන් වහන්ස නිසා. ඒ ගෞතම සසුනේ වාසේ කරන අපි අද ශක්තිපමණින් දානේ සීලේ නෙක්කම් මේ ප්‍රඥාව සහිතකොට දස පාරමී දරමම පූරණය කරගත්තා වෙනවා. දැම් මේ දේශනාව ධරමදානයක් ඒ දේශනාාස්ත්‍රවනය කර ගැනීම භාවනාවක් ප්‍රඥා පාරමිතාව. එසේනම් මේ ප්‍රඥා පාරමිතා සඳහ දායකාති දරලා තියෙනවා බෙල් අන්තර පාර නැතිමාල දෙහිවල පදිංචි එස් දනවති සිල්වාව උපාසිකාාව පාර්ථනාවෙන්නේ මිය පරලොයන්ට දුුණු මහදුර ඉන්ද්‍රදාස තාබරු මහතාට පින් අනුමෝදන් කිරීම සඳහා. ස මියගගේ යම්තාක් ඥාතින් ව එෙන එ සියලු ඥාතින්ගේ සසර ගමන සුවපත්වේවා අමා මහ නිවණින් සැසෙන ලැබේවා සහ සම්බන්ධන පින්ත් ඔබ හැම දෙනාට ධර්මශ්‍රවණය කරන සියලුම දෙනාට සියලො ඥාතීන්ට සපිරිවරින්. මේ ජීවිතය සුවසේ පාරමි ධර්ම සපුරාගෙන සසර ගමනස්ුව පත්වී. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමෙන වදාල අමා මහ නිවනින් සැනසීමේ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථන කරනවා. ආකා සට්టාచ බుම්මට්టා දේවානාගా මහිද්දිిකා පഞන්త අනු මෝதிතුවා చిරరක්కන්තු సాస్නం ආකා සట్්టාచ බుම්මට්టා දේවානාගా මහිද්දිකා පഞන්త අනු මෝதிතුවා చරంరක්కන්තු දේශනం ආකා සట్්టාచ බම්මట్්టා දේවානාගా මහිද్දිిక. Craig Punya tanganumditwa cirangrkan tutuangsda.